අදත්මගේ channel එකට එකතුණු ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම ඔයාලට කියන්න යන්නේ ලස්සන වගේම ටිකක් ආක්‍රමණශීලී ටිකකුත් නෙමෙයි සාමාන්‍යයෙන් ගොඩක් ආක්‍රමණශීලී හැබැයි ගොඩක් ලොකු වෙන්නේ නැති සික්ලිඩ් වර්ගයක් වන ජුවෙල් සික්ලිඩ් ගැන. මුලින්ම කියන්න ඕනේ මෙයාලත් ඇෆ්‍රිකන් සික්ලිඩ් වර්ගයක් තමයි හැබැයි මෙයාලව කමියුනිටි ටැංක් එකක අනික් මාළු එක්ක හදනවා නම් ගොඩක් දුරට මෙයාලගේ ප්‍රමාණය ඉන්න සික්ලිඩ් වර්ගයක වගේම අනික් මාළු එක්කත් හදන්න අවස්ථාව තියෙනවා. හැබැයි පොඩි මාළු එක්ක බෑ. සමහරක් විට තෝරාගත්තු මාළුත් එක්ක නැත්තම් මේගොල්ලන් ටැංක් එකකට ඕගොල්ලන් එකතු කරොත් මේගොල්ලන් ඉන්න පුළුවන් වුණොත් එහෙම වෙන මාළු වර්ගයක් එක්ක මේගොල්ලන් ටැංක් එකට ඉන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඒක අවස්ථාව අනුව වෙනස් වෙනවා. හැබැයි පොඩි මාළු එක්ක හදන්න බෑ. ගොඩක් දුරට මෙයාලගේ සයිස් ගොඩක් දුරට සික්ලිඩ් වර්ගයක තමයි හදන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ ඇෆ්‍රිකන් සික්ලිඩ් එක හදනවා නම් එම්බියුනා එක හදන්න බෑ. මොකද එම්බියුනා මාළු සාමාන්‍යයෙන් ඇග්‍රෙසිව් වැඩි, ගොඩක්ම ඇග්‍රෙසිව් මාළු වර්ගයක්. ඒක නිසා එයාල එක්ක ගොඩක් දුරට මේ ජුවෙල් සික්ලිඩ් හදන්න අමාරු වෙනවා. ඔයාලට පේනවා ඇති මගේ ජුවෙල් සික්ලිඩ් දෙන්න ඉන්නේ මගේ කමියුනිටි ටැංක් එකේ. ඒකේ එක එක වර්ග මාළු ඉන්නවා. හැබැයි ඒගොල්ලන් එක්ක මෙයාලා ඉන්නවා ගොඩක් දුරට මෙයාලා පෙයා එකක්. ඒ කියන්නේ ජෝඩුවක්. ඒක නිසා ඒගොල්ලන් දෙන්න එකටම තමයි ඉන්නේ ගොඩක් දුරට. මෙයාලා ගොඩක් ටෙරිටෝරියල් නිසා අනික් මාළුන්ට කොටන අවස්ථා තියෙනවා. ඒක ඉතින් අවස්ථාවන් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ගොඩක් දුරට ඕගොල්ලන්ට පේනවා ඇති මංගාව ඉන්න පෙයා එකත් ඒගොල්ලන් ඉන්න තැනට වෙන මාළුවෙක් එනවා නම් ඒගොල්ලන් එයාලට කොටනවා. හැබැයි තුවාල වෙනකන්නම් කාටවත් කොටලා නැහැ. විශේෂයෙන් කියන්න ඕනේ මෙයාලා පෙයා එක එකතු වෙලා බිත්තර දැම්මොත් ඊටත් වැඩිය ඇග්‍රෙසිව් වෙනවා. ගොඩක් දුරට හැම සික්ලිඩ් වර්ගයක්ම බ්‍රීඩින් කාලෙදී ඇග්‍රෙසිව් වැඩි, ආක්‍රමණශීලී වැඩි. පරිසරය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. බ්‍රීඩින් කාලෙද්දී මේගොල්ලන් අනිත් මාළුන්ට කොටනවා වගේම පෙයා එක වෙන් වෙලා වෙනම ටෙරිටරි එකක් මාක් කරගෙන මේගොල්ලන්ට තියෙන තැනක් මාක් කරගෙන ටැංක් එකේ තැනක් මාක් කරගෙන එතන අනිත් මාළුන්ට කොටලා අනිත් මාළුන්ගෙන් වෙන්ව ඉන්න ඒගොල්ලන් ට්‍රයි කරනවා. කොහොම හරි මේ ජුවෙල් සික්ලිඩ් ලගේ ටැංක් රික්වයර්මන්ට්ස් ගැන කතා කරොත් සාමාන්‍ය උෂ්ණත්වයක් සහ සාමාන්‍යයෙන් නියුට්‍රල් pH අගයක මෙයාලට ඉන්න පුළුවන්. මෙයාලව හදන එක නම් මේ තරම් අමාරු දෙයක් නෙමෙයි. හැබැයි මම අර කලින් කිව්වා වගේ ටැංක් මේට්ස්ලා ගැන, ඒ කියන්නේ මෙයාලා එක්ක හදන්න පුළුවන් මාළු ගැන තමයි ලොකු අවධානයක් දෙන්න අවශ්‍ය වෙන්නේ. එහෙම හදනවා නම් කමියුනිටි ටැංක් එකක් හදනවා නම් ගොඩක් දුරට මේගොල්ලන්ට මොනවා හරි හැංගෙන්න තැනක් නැත්නම් උගලන ගල් වලින් හරි නැත්නම් ඕනමන්ට්ස් මොනවා හරි එකතු කරලා හැංගෙන්න තැන්. ඒ කියන්නේ මේගොල්ලන්ට එක එක තැන් මාක් කරන්න, ටෙරිටරි මාක් කරගන්න මොනවා හරි හැංගෙන්න තැන් අවශ්‍ය වෙනවා. ගොඩක් දුරට ඒ වගේම තමයි පොදු ඇෆ්‍රිකන් සිග්නිට් වර්ග හදද්දී ගොඩක් දුරට ටැංක් එකේ යටට බොටම් එකට වැලි දාන එක තමයි හොඳ වෙන්නේ. නැත්නම් පොඩීම ගල් වර්ගයක් දාන එක තමයි හොඳ වෙන්නේ. මොකද ඒගොල්ලන් මේ වැලි අවුස්සලා ඒගොල්ලන් ගොඩක් දුරට දවසෙන් වැඩි හරියක් ඒක තමයි කරන්න උත්සාහ කරන්නේ. ඒක නිසා වැලි දාන එක තමයි හොඳ වෙන්නේ. හැබැයි වෙන ගල් වර්ග දාන්න පුළුවන් බැරි කමක් නැහැ. ඒක ඔයාගේ කැමැත්ත අනුව සහ හැකියාව අනුව වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕගොල්ලන් මොනවා හරි මේ සික්ලිඩ් ඉන්න ටැංක් එකක, ඇෆ්‍රිකන් සික්ලිඩ් ඉන්න ටැංක් එකක පොදුවේ කිව්වොත් පැල වර්ගයක්, ජලජ ශාක වර්ගයක් පැල කරනවා නම් සාමාන්‍යයෙන් හොඳ ශක්තිමත් පැල වර්ගයක් ඕන. ගොඩක් දුරට උදාහරණයක් විදිහට කිව්වොත් ලේසියෙන් අනුබියස් පැල කරන්න පුළුවන්. අනුබියස් නාන හරි නැත්නම් තව වර්ග කීපයක් තියෙනවා ලොකු අනුබියස් වර්ග. ඒවා ගොඩක් දුරට ඔරොත්තු දෙන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් පොඩි පැල නම් මේගොල්ලන් කාලා දාන ඉඩ තියෙනවා. ජුවෙල් සික්ලිඩ්ලගේ කෑම ගැන කතා කරද්දී ලයිව් ෆුඩ් හරි නැත්නම් අනිත් කෑම මාළු කෑම මොනවා හරි ඕගොල්ලන් දෙන්න පුළුවන්. ලයිව් ෆුඩ් දෙනකොට ගොඩක් දුරට උදාහරණ විදිහට බ්ලඩ් බර්ම්ස් වගේ කිව්වොත් හැමදාම දෙන එක නම් හොඳ වෙන්නේ නැහැ ලයිව් ෆුඩ්. ඒක නිසා තෝරගත් කාලයකට දෙන එක තමයි හොඳ වෙන්නේ. අනිත් කෑම විදිහට සාමාන්‍යයෙන් එක දිගට දෙන කෑම විදිහට හොඳට කලයක ෆීඩ් වෙන පැලට්ස් මොනවා හරි නැත්නම් ඩ්‍රයිඩ් ෆුඩ් මොනවා හරි දෙන්න පුළුවන්. ක්‍රිල් වගේ මොනවා හරි ඕගොල්ලන්ට මේගොල්ලන්ට දෙන්න පුළුවන්. මෙයාලා සර්වභක්ෂක නිසා එළවලු වර්ගත් දෙන්න අවස්ථාව තියෙනවා. මම නම් දීලා තියෙනවා. කලින් කිව්වා වගේ විශේෂයෙන් ආපහු කියන්න ඕන උගලන්ට ඉඩ තියෙන්න ඕනේ. මොකද ජුවෙල් සික්ලිඩ් විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් ඇෆ්‍රිකන් සික්ලිඩ් වර්ග ගොඩක් ඇග්‍රෙසිව් වැඩි. ඇග්‍රෙසිව් වැඩි
ටෙරිටෝරියල් ගැන මේගොලන්ගේ තැන් තැන් ඒගොලන් මාක් කරගන්නවා අනිත් අයට එන්න දෙන්න නැතුව කොටන්න අවස්ථාව තියෙනවා. ඒක නිසා ඉඩ තියන් ඉඩ මේගොලන්ට ඉඩ ලොකු ඉඩක් සපයලා දෙන්න ඕනේ. වගේම අවස්ථාව අනුව හැංගෙන්න තැනක් වුණත් මේගොලන්ට සපයලා දෙන්න අවශ්‍ය වෙනවා. කොහොමhari ජුවල් සිග්ලිට් ගැන මේ තරම් දේවල් තමයි කියන්න තියෙන්නේ. කොහොමhari මම ඕගලන් කලින් වීඩියෝ එක බලුවනම් දන්නවා ඇති මම ස්ටිකර්ස් ප්‍රින්ට් කළා. ඒ වීඩියෝ එක බලන්න පුළුවන් ඕගලන්ට ස්ටිකර් එක ගැන දැනගන්න ඕන නම්. ගොඩක් දුරට මම ඒ ස්ටිකර් එකට ඕගලන් පේ කරන විදිය ගැන කිව්වොත් එහෙනම් මගේ බැංක account එකට ඕගලන්ට පේ කරන්න තියෙන්නේ තාම e-commerce website එකක් නම් හදුවේ නැහැ. මගේ subscribers ලා අඩු හින්දා ඒක ඉස්සරහට e-commerce website එකක් හදන්න හිතාගෙන ඉන්නවා. t-shirts print කරන්නත් හිතාගෙන ඉන්නවා. ඒක තව ඉස්සරහට. කොහොමhari stickers ගන්න නම් ඕගලන්ට මගේ බැංක account එකට සල්ලි දාන්න තමයි තියෙන්නේ. එතකොට බැංක account එකට සල්ලි දාලා ඕගලන්ට ඔයි පෙන්න නම්බර් එකට message එකක් දැම්මම ඕගලන්ට මුලින්ම අවශ්‍ය sticker ප්‍රමාණය message එකක් දැම්මම ওই නම්බර් එකට ඒ නම්බර් එකෙන් කියාවේ ඕගලන්ට බැංක කරන්න ඕනේ තොරතුරු ගැන. එතකොට ඕගලන් බැංක කරාට පස්සේ ඕගලන්ගේ address එක දුන්නාට පස්සේ මට පුළුවන් ඒවා ඕගලන්ට මේ stickers අවශ්‍ය ප්‍රමාණය ඕගලන්ට ඕගලන් බැංක කරාට පස්සේ post කරන්න. කොහමරි ස්ටිකර්ස් ගන්න කියලා ඉල්ලනවා. ඒක ඇත්තටම ගන්න එක ලොකු දෙයක්. මටත් වීඩියෝස් කරන්නත් අවස්ථාව තියෙනවා. එතකොට ඕගොල්ලන්ට ටැංක් සෙටප් වීඩියෝස් කරන්න අවස්ථාව තියෙනවා. කොහමරි ස්ටිකර්ස් ඕඩර් කරන්න කියලා ඉල්ලනවා. මගේ channel එකට තවමත් subscribe කරලා නැත්නම් දැන්ම පල්ලෙය තියෙන රතුපාට subscribe button එක click කරලා එකතු වෙන්නත් කියලා ඉල්ලනවා.